අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රෞති සංස්කරණය නිරෝෂා විධාන පතරන ප්‍රකාශවය අහල්්‍යස්ස නිවිරත්න. අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල. අප්‍රේල් 25 පළාත් පාලන ඡන්දය ගැන අවසන් තීරණයට පක්ෂ ලේකම්වරු සහ කොමිසම අතර සාකච්ඡා ආරම්භයි. අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට ජනපති සැරසෙයි. ආනයනික කිරිපිටි මිල පහලට විපක්ෂ නායක ධුරයට පොහොට්ටුවෙන් යෝජනාව. ගෝලීය නාගරික ජනගහනයෙන් අඩක් 2005 දී පානීය ජල අර්බුදයට. අද දෙරණ දේශීය පුවත්. අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පවසන්නේ දරුවන් ප්‍රාණපීඨ තබා කරමින් සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් අනුමත කරනු හැකි බවයි. කොළඹ ශ්‍රී සංගමිතා බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. අපි ඊයේ IMF යෝජනා ඉදිරිපත් කළේ අපි සාකච්ඡා කළ අලුත් ආර්ථිකයක් හදන්න. ඒ ආර්ථිකය හදන්නේ අනාගතයට. ඒක මුදල් අමාත්‍යාංශයෙන් කැබිනට් මණ්ඩලයෙන් කරයි. ඒත් ඒ අනාගතයට ඔබින පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම. ඒ නිසා කැපවීමෙන් මේ වැඩ කටයුතු කරන්න. අධ්‍යාපනය කියන්නේ විභාගයක් පමණක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ ආදර්ශයක්. ඒ ආදර්ශය පාසලෙන් එන්න තියෙන. පාසලේ විදුහල්පති ගුරුවරුත් ඒ ආදර්ශය ලබලා දෙන්න තියෙන. ඒ වගේම මේ අධ්‍යාපනය ලබා දෙන එක කඩන්න බෑ. ඒ නිසා මේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නැත්තම් මට අපිට සිදුවේ ආණ්ඩුවක් ඇටියට පාසල් අත්‍යවශ්‍ය සේවා කරන පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කරන්න. ඒක හේතු නිසා මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රාණෑපකරුවන් හැටියට අරගන්න නම් අපිට ඉඩ දෙන්න බෑ. The big story. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂයේ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මාසයේ 25 වන දින පවත්වනවාද නැද්ද යන සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. මුදල් ප්‍රතිපාදන නිකුත් නොකිරීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට හැකියාව ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලය පසුගියදා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණා. යනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසම සඳහා වෙනත් දිනයක් ප්‍රකාශ විට පත් කරන්නේද එසේත් නැතිනම් මැතිවරණ දිනයක් ප්‍රකාශ කිරීම සඳහා තවත් කල් ලබා ගන්නට යන පිළිබඳව අද දිනේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. අදාළ සාකච්ඡාවට සහභාගී වීමට පැමිණි සමගි ජනපල වේගයේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් සහ ආචාර්ය නාලක ගුණහේවා මන්ත්‍රීවරයා බාධිත අදහස් පළ කළා. මෙතර නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල බතුවේ හැකි ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැනයක් යොමු කළ අතර ඉර පළාත් සභා පළාත් පාලන රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුරු මහතා පිළිතුරු ලබා දුන්නා. දැන් පළාත් පාලන ආයතන සියල්ල විසිරුවා දාලා තියෙන්නේ. දැන් 2015 පළාත් පාලන ආයතන විසිරුවා ලා අවුරුදු 3ක් විතර ඡන්ද නැතුණාම පළාත් පාලන ආයතන පද්ධතියම මහා දවන්ත කඩාවැටීමක වුණා. එක පැත්තක නිලධාරී වාදය, අයිතිමත් පරිපාලනය, ඒ වගේ විශාල වංචා දූෂණ සියල්ලක්ම. ඔබතුමා මම හිතන්නේ පළාත් සභාවලට විතරක් මේක තින්නක් කරේ බාර දෙන්නේ නැතුව අමාත්‍යාංශයේ විදියට මේ පළාත් පාලන ආයතනවලට යම් නියාමනයක් කරන්න, මග පෙන්වීමක් කරන්න කියන ගෞරවනීය ඉල්ලීම. ඒ වගේම මේ සභාවේදී දිගින් දිගට මතුවෙච්ච ප්‍රධාන කාරණාවක් තමයි මතුවන ඉදිරිපත් වෙච්ච රජයේ සේවකයන් සම්බන්ධ කාරණාව. මේ කටයුත්තට මම හිතන්නේ ප්‍රමුඛතම අවධානය ලබා දීලා ඒ රාජ්‍ය සේවකයන් සම්බන්ධව මේ මාසයේ තුලම සාධාරණ කිෂ්ඨකාන කියන කාරණාව ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එතුමාගේ ඉදලීම අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා. අදත් අගමැතිතුමා කැඳවලා තියෙනවා. අර පහුගිය අවුරුදු දෙකහමාරක කාලේ ඔබතුමා කියන කතාව ඇත්ත. ඒ ප්‍රාදේශීය සභාවවල සභාපතිවරු සභිකයන් නැති නිසා හරියාකාර කටයුතු උන්නේ නැහැ. මේ කාලේ වහිනවා ගහක් කඩාගෙන වන්නත් රැට, එහෙම නැත්නම් පස් කන්දක් කඩාගෙන වන්නත් අයින් කන්න මේ රජ නිලධාරී එක ටිකක් අමාරුව තියෙනවා. අපි ඒක කල්මනාකරණය කරන්න වැඩපිළිවෙලක් හදලා ඒ 24 පැයම වැඩ කරන ක්‍රමවේදයක් හදලා අපි ඒක කටයුතු කරනවා. ඒක අද මැතිවරණ කොමසාරිස්තුමා තීන්දුව කරයි. ඒ නිසා රජයේ සේවකයෝ පිළිබඳවත් ඒ කටයුතු කරනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසීමක් සිදු කළා. ඇයි ග්‍රාමාත්‍යතුමනි මේ පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වෙනිදා පවත්වන්නට දිනය දෙවුවා. දැන් අප්‍රේල් 25 වෙනිදාට දින යොදවලා තිබෙනවා. නමුත් මුදල් ලබා නොදීම තුළ මේ සම්පූර්ණ කාර්යභාරය අඩපණ වෙලා තිබෙනවා. මම අහන්න කැමති ඔබතුමන්ලාගෙන් ඇයි මේ මැතිවරණය පවත්වන්නට අවශ්‍ය අර මුදල් ටික මැතිවරණ කොමිෂන් සභාවට ලබා නොදෙන්නේ? විපක්ෂයේ කණ්ඩායම් මේ දිනේ විදේශ ස්ථානාධිපතිවරුන් සමග පැවැත්වූ හමුවක් සම්බන්ධයෙන් ප්‍රසන්න රත්නතුංග අමාත්‍යවරයා විමසා සිටි අතර ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා ඊට පිළිතුරු ලබා දුන්නා. පාලන මැතිවරණ නෙමෙයි පෞද්ගලික යහපාලන ආණ්ඩුකාරී පළාත් සභාවකත් කළා. ඒ ඔය දෙක පිළිබඳව අපි අවධානය යොමු කරනවා. පුළුවන් නම් මේ දෙකම තියෙනවා නම් හොඳයි. නමුත් රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපි සූදානම් වුණා මීට මැතිවරණ කියලා මිනිසුන්ව මහපාට බස්සන්න ලොකු මොකද අපිට ආරංචි ඊයේ රෑ කලම්බු ක්ලබ් එකේ තානාපතිවරු රැස් කරගෙන IMF එකේ දෙන ප්‍රතිපාදන ප්‍රමාද කරන්න කියලා මට මාධ්‍ය ආයතනයක් කිව්වේ. නෑ නෑ මම එහෙම නැත්තම් ඔබතුමාලාට කියන්න පුළුවන් ඒ සාකච්ඡාවේ මොකද උනේ කියලා මේ සභාවේ අද දිනේ කියන්න. එහෙම නැත්තම් බරපතල කොන්දේසි දාලා මේක ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ මිනිස් මහපාර්ත වැටලා තියෙන වෙලාවේ එහෙම කරන්න එපා. තානාපතිරු හම්බුණා. ඒක ආබද්ධ විපක්ෂ කියයිද? සමගි ජනබලයේ විතරක් නෙමෙයි. අපි කතා කරුවා. අපි කතා කරුවේ ප්‍රධාන මාතෘකාව තමයි රංගන්න දෙයක් නැහැ. මේ පළාත් පාලන මැතිවරණ ප්‍රවාද කිරීමට අපි කතා කරුවා. ඒගොල්ලෝ පිළිගත්තා ICCPR එක යටතේ නියමිත කාලයකට මැතිවරණ තියන්න ඕන. The big story. ජාත්‍යන්තර මුල් එරමුදලේ ණයපහසුකම ලැබීම සතුටට පත්විය යුතු කරුණක් නොවන බව සමගී ජනබලවේගයේ හේෂ්වවිතාන මන්ත්‍රීවරයා පවසනවා. ඔහු පවසන්නේ මුල් එරමුදලේ ණය ලබා ගැනීම මගින් රටේ ණයපර තවත් වැඩිවන බව ජනතාව වටහා ගත යුතු බවයි. මේක භුක්ති විඳින පිරිස භුක්ති විඳින ආකාරය අනුව අපිට කියව ගන්න පුළුවන් ඔවුන්ට මේ රටේ ආර්ථිකය ගැන මේ රටේ දේශපාලනය ගැන තියෙන දැනුම ගැන. දැන් මම දැක්කා ඊයේ සිරිකොත ඉස්සරහා විශාල රතිඤ්ඤ ප්‍රමාණයක් පත්තු කරනවා. සිරිකොත ඉස්සරහා රතිඤ්ඤ පත්තු කරන්න ජනාධිපතිතුමා IMF ගෙනාවා කියන සතුට පෙන්නන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නවා මේ IMF එක හරහා මේ රටේ ජනතාව කොච්චර බෙල්ල හිර කරන්න වෙනවද කියන කාරණාව ගැන සුපහැදිලිව. සිරිකොත රතිඤ්ඤ පත්තු කරුව අපේ සහෝදර වරු දන්නේ නැහැ. මේ අරංගාවේ ගිනි ගොඩක් මේ ගිනි ගොඩ ගේන්න උනේ ඇයි කියන කාරණාව අමතක වෙලා දැන් සේරම ප්‍රශ්න ඉවරයි. රනිල් වික්‍රමසිංහ මේ රටේ සියලු ප්‍රශ්නවලට උත්තරේ ගෙනාවා කියලා හිතනවා. නෑ මිත්‍රවරුනි, මේ රටේ මෙතෙක්කල් නිවා ගන්න බැරි ගින්නක් නිර්මාණය වුණේ කවුද කියන උත්තරේ රනිල් වික්‍රමසිංහ හොයලා දෙනවා නම් අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වක්කීම වෙන්නේ. විපක්ෂයේ වගකීම නිසි ලෙස අවබෝධ කර ගැනීමට කුමාර වෙල්කම මන්ත්‍රීවරයා සමත් වෙති අතර ඔහුට විපක්ෂ නායකම ලබා දෙන ලෙස යෝජනා කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයා පවසන්නේ. ඊයේ පාර්ලිමේන්තුවේ මම හොඳ වීරයෙක් දැක්කා. ඔබට හිතේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන මම එක කියන්නේ කියලා නැහැ. ඊයේ පාර්ලිමේන්තුවේ මගේ වීරයා කුමාර වෙල්ගම රටක ජාතික ප්‍රශ්නයක් කලමනාකරණය කිරීම සඳහා ආණ්ඩුවක් ගන්න උත්සාහයකට සහය දෙන්නේ කොහොමද කියන කාරණය ඊයේ කුමාර වෙල්ගම හරි ලස්සනට පාර්ලිමේන්තුවේ කිව්වා. මටත් පොඩි ආඩම්බරයක් තියෙනවා කුමාර වෙල්ගම මගේ දිස්ත්‍රික්කයේ මිනිසෙක් වීම ගැන. මම සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමාට යෝජනා කරනවා විපක්ෂ නායක දුරේ මේ මොහොතට අදාළ වගකීම සහ ඊට අදාළ මතවාදයේ ඔබට නොවැටෙන බව තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා පුළුවන් නම් විපක්ෂ නායකකම කුමාර වෙල්ගමට දෙන්න කියලා තමයි මට යෝජනා කරන්න වෙන්නේ. ආනයනය කරන ලද බිත්තර ඉදිරි දින කිහිපය තුළ අලවිය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ මාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ආනයනික පළමු බිත්තර තොගය රැගත් නෞකාව අතාලීම කොළඹවරායට ළඟා වූ අතර බිත්තර මිලියන දෙකක් මෙලෙස ආනයනය කර තිබෙනවා. සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව එම බිත්තර තොගය නිදහස් කර ගැනීමට නියමිත අතර එවන් සහනදායි බිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබා දීමට සැලසුම් කර ඇති බවයි වෙළඳ මාත්‍යංශයේ සඳහන් කළේ. මේ අතර දියර බිත්තර ආනයනය කිරීමේ සූදානම සම්බන්ධයෙන් සමගී ජනබලවේගයේ පක්ෂයේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී වෙළඳ මාත්‍ය නලින් ප්‍රනන්දු මහතා වෙත ප්‍රශ්නයක් යොමු කළා. දැන් ඔබතුමාලා සූදානම් වෙනවලු දියර බිත්තර ගෙන්නන්න. අපි දන්නේ නැහැ මේ දියර බිත්තර කියන්නේ මොකද්ද. මේ දියර බිත්තරයක් ගෙනලා බුත්තරාප්පයක් දාගන්නේ කොහොමද? එතකොට අර බිත්තරේ පිටින් අපි කිකිලි ඇතුලේ කිකුලේ බිත්තරේ දානකොට අපි දන්නවා මේක ඇතුලේ තියෙන ගුණාත්මක ස්වභාවය කිකිලිගේ ආහාරත් එක්ක එන දේ තමයි කියලා අපි දන්නවා. හැබැයි බිත්තරේ දැන් කඩලා දැන් අපි මෙහෙට බිත්තරේ පිටින් ගේන්නේ නැත්තේ එළියේ දෙන කට්ටේ හින්දා අපිට කුරුළුන වගේ දේවල් වලට මුණ දෙන්න වෙයි කියන හින්දා අපි ගේන්නේ නැත්තේ. දැන් අපි ඔබතුමා හිතනවා දැන් මේ කඩලා පැක් කරලා ගෙනාපුවාම මේ ඒකට ඇතුළට තව වෙන සංඝටක ඇතුළු කරන්න පුළුවා, විවිධ දේවල් ඇතුළු කරන්න පුළුවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි සාමාන්‍ය බිත්තරයක් පරිභෝජනට ගන්න
මෙහෙරට නිෂ්පාදනය කරන දේවල් වලට මේ බිත්තරේ මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි අර බලාපොරොත්තු වෙච්ච විදිහට මේ බිත්තරේ ග්ලව්ස් දාලා කඩලාද නැත්නම් අපි මේ කුරුළු උණු නොවන විදිහට කඩලා පැක් කරලා ගේන ක්‍රමයක්ද? මොකද්ද මේ දියර බිත්තර ගේනනවා කියන කාරණේත් එක්ක ඔබතුමාලාගේ බලාපොරොත්තු වෙන්නේ? ඊට පිළිතුරු තුන් වෙළඳ මාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා. පහුගිය මාස 6ක් විතර 7ක් විතර මේ බිත්තර ප්‍රශ්නය අපි රටේ තුල තිබ්බා. ඒ නිසා තමයි අපි ඉතර ආනයනය කිරීම සඳහා ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තේ. ඒ නිසා තමයි අපි කටු සහිත බිත්තර සාමාන්‍ය විදිහට අපි ඔබතුමා කියන බිත්තර ආනයනය කරන්න කටයුතු කරලා තියෙනවා. අද වෙදියේ බිත්තර පළවෙනි බිත්තර තෝගේ කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව තව දවස් 3ක් මේ අය ඉල්ලනවා මේ සඳහා ඒ අයගේ පරීක්ෂණ කටයුතු කරන්න මේ ලංකාව තුල. ඉතින් අපි ඒ සඳහා අවස්ථා දීලා තියෙනවා. මම හිතන්නේ මේ හෙට වෙද්දී අනිද්දාදී මේ බිත්තර ජනතාවට ලැබෙයි. ඊට අමතරව මේකට මේ බිත්තර අල්ලන්න එපා, කටු තියෙනවා, කටුවල මොන හරි වදී කියලා කිව්ව නිසා තමයි ලෝකෙ ඉහළම සමාගම් එයාලයින්ස් වගේ වල කෑම හදන්න හැම තමයි ওই බිත්තර ලික්විඩ් එක. ඒක ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් හදන දෙයක්. ඒ වගේ එකකට අපි අවස්ථා ලබා දුන්නේ. ඒවට මේ රටට ආනය කරන්න අවශ්‍ය පහසුකම් තියෙනවා. හැබැයි ඩියුටි වැඩි කරලා රුපියල් 1300ක් කිලෝ එකට ඩියුටි තිබ්බා. මම මුදල් අමාත්‍යාංශ එක්ක සාකච්ඡා කරලා රුපියල් 200ට ඒ බද්ද අඩු කරා. ඒ තුලින් බිත්තරය රුපියල් 35කට 40කට ප්‍රමාණයක් දියර බිත්තරත් ගේන්න අවස්ථාව මේ රටේ කර්මාන්ත වලට තියෙනවා. සමගී ජනබල වේගයේ පක්ෂයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ආනනික බිත්තර සඳහා පැන වූ බදු අඩු කිරීම හා බිත්තරයක බර සම්බන්ධයෙන් යොමු කළ පැනයකටද නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. බිත්තර සඳහා ආනයනය කරනකොට තිබිච්ච බද්ද බිත්තරේ මිලේ 150ක් හැටියට සඳහන් වෙලා තිබුණා. දැන් තමුන්වහන්සේලා ඒක තීරණය කළා තියෙනවා බිත්තරේක බද්ද රුපියලක් දක්වා අඩු කරලා. ඒ පිළිබඳව මට සැකයක්ම තියෙනවා. මේක අර රුපියල් 50කට සීනි වලට ගහපු බද්ද 125ට අඩු කරලා කරපු ඒ කූට ප්‍රයෝගය හා වැඩක්ද නැද්ද කියන සැකයක් ඇති වෙනවා. මේ එක්කම අපේ රටේ බිත්තරේක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 50 55ක් විතර වෙනවා. ඉන්දියාවෙන් අපි ආනයනය කරන බිත්තරේක සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ ග්‍රෑම් 40ක් වගේ බරක් තියෙන බිත්තරයක් තමයි අපිට ඉන්දියාවෙන් ලැබෙන්නේ. මේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ බිත්තර ගාති බර බලන්නේ නැහැ. හැබැයි ඔය බිත්තර නිෂ්පාදනය කරන අය තමයි කියන දේ තමයි අපි කියන්නේ. ඔබතුමා එකක් මතක තියාගන්න, මේ රටේ හැමතිස්සෙම ඡන්ද නැති වුණාම අපි අවසානයේ ඉල්ලගන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවගෙන් අපිට වැඩි ඉතාමත් ඉහළ නිෂ්පාදනය කරන රටක්. අපේ කිකිලිය 55ට දාදී ඒක 35ට දාන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ප්‍රමාණය බිත්තර ගේනවා. රටට අවශ්‍ය කරන වෙලාවක ආනයනය කිරීමේදී ඕනම භාණ්ඩයක බද්ද අපි රුපියල දක්වා අඩු කරනවා. මේ පරණ මේක තියාගෙන ඕක හැමදාම කියපුවම මේක රටේ ඉතුරු අවශ්‍යතාවය සපුරන්න බෑ. ඉතින් සීනි ප්‍රශ්නේ සීනි එකත් එක තියාගන්න මේක සාමාන්‍ය දෙයක්. ආනයනික කිරිපිටි මිල පහත දැමීමට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා. එම සංසදයේ අශෝක බණ්ඩාර මහතා පවසන්නේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් සහ කිලෝග්‍රෑමී පැකට්ටුවක මිල රුපියල් 200කින් පහත දැමීමට තීරණය කර ඇති බවයි. ආනයනය කරුවන් ලෝකල් දෙපළේ යම් කිසි කිරිපිටි මිල අඩුවීමක් අපි දකිනවා මේ කාර්තුවේ. ඒ නිසා ඒ වාසිය අපේ පාරිභෝගිකයන්ට මේ මාසේ අන්තිමට, ඒ කියන්නේ අප්‍රේල් මාසේ මුල ඉඳලා අපි පමණ අපිට දෙන්න පුළුවන්. මොකද දැන් අලුතෙන් ලැබෙමින් තියෙන ප්‍රොවලින් අපිට ගන්න පුළුවනි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කිරිපිටි කිලෝටක් රුපියල් 200කින් පමණ අඩු කරන්න, ග්‍රෑම් 400 පැකට්ව රුපියල් 80කින් පමණ අඩු කරන්න. ඉතින් මේක අප්‍රේල් මාසේ මුල ඉඳලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් කිලෝ එක තියෙන්නේ 1095 ඒකෝ එක 2095 News in brief. ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ අමෙරිකානු නියෝජිත ආයතනය මගින් මෙවර යලකන්නේදී ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම මාත්‍යාශ්‍රී පැවසුවේ දිස්ත්‍රික්ක 6ක අක්කරේකට අඩු කුඹුරු වගා කරන අඩු ආදායම් ලාභී පවුල් 48,000කට රුපියල් 30,000 බැකින් වූ දීමනාවක් මෙලෙස ලබා දීමට නියමිත බවයි. මෙරට මුහුද සීමාවේ දීවර කටයුතු නිරත වූ ඉන්දියා දීවරයන් දොරස්තනකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නදාලීම යාපනය අනලතිව සහ කෝවිලෙන් ප්‍රදේශවයන්ට ඔබෙන්නු මුහුද ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අදාළ ධීවර පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. පේදුරුතුඩුව නගර කෝවිල් ප්‍රදේශයේ විරලේ ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10ක් කෙසේම් පුද්ගලික විසින් ගිනි තබා විනාශව කර තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපත් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලින්ගෙන් රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලද පැමිණිලි 20ක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවටගත් සැකකරු එම මූල්‍ය වංචා සිදු කරන කාලයේ හිමිනමක් වශයෙන් නූරාපුල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිට ඇති බව සඳහන්. අද දරන විදේශ පුවත්.
දෙදහස් පනහ වසරවර විට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල අර්බුදයට මුහුණ දීමට සිදුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු වගවනවා. 2016 වසරේ මිලියන 933 වූ ජලහිගයෙන් පීඩාවට පත් ගෝලීය නාගරික ජනගහනය 2050 වසරවර විට බිලියන 1.7 2.4 දක්වාත් ඉහළ යාමේ අවධානම පවතින බවයි 2023 එක්සත් ජාතීන්ගේ ලෝක ජල සංවර්ධන වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ. පානීය ජලහිංගෙන් වැඩිම බලපෑමක් එල්ලවන රට බවට ඉන්දියාව පත්වනු ඇති අතර ජලහිංගයට මුහුණ දෙන ගෝලීය නාගරික ජනගහනයෙන් 80%ක්ම ආසියානු රටවල ජනතාව බවද එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. පරිසර දූෂණය, ජලයපතේ හැරීම හා කාල්ගුණික විපර්යාස ජලපෘතිය උග්‍රවීමට හේතු වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. අද දෙරණ ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 6ට. අද දිනේ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 1ට බලාපොරොත්තු වන්නේ.